හැට දෙනක්සේ සීරුවෙන් විරෝධතාවය දෙවැනි වතාවට මහනුවරදී පවත්වනවා තුන්වෙනිද. මේ පවත්වන්නේ අපි ජනතාවට දුන්න පොරොන්දුවක් හැටියට. මොකද සිවිල් සංවිධානය හැටියට පහුගිය ඡන්දෙදී අපිට පුළුවන් වුණා කරන ලද මැදහත්වීම් තුළ මේ විශේෂයෙන්ම ඒ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් යහපාලන රජයක් පිහිටුවීමේදී ඉටු කරනවා කියන පොරොන්දු රාශියක් ලබා ගන්න. ඒතර ඒ පොරොන්දු මත තමයි විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය, විධායක ජනාධිපතිගේ අරෝසි කිරීම, අලුත් ඡන්ද ක්‍රමයක්, බලය බෙදා හැරීම, මේ කියන කාරණාවලට එකඟතාවයක් ගන්න පුළුවන්. ඒතර මේ බලය ලබා ගත්තට පස්සේ අපි දකිනවා යම් යම් දේවල් වල යම් යම් පියවර තියෙනවා. නමුත් සමහරක් විට ආපස්සට ඇදීමක් හෝ අතරමඟ නතර වීමක් පේන්න තියෙනවා. ඒතර ඒ පක්ෂවල සමහර නායකයෝ කියන්න ආරම්භ තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න ඕනේ නැහැ, බලේ බෙදා හැරීමේ තරම් සුදුසු නැහැ, මේ වගේ කතා. නමුත් අපි මේ යහපාලන ආණ්ඩුව පත්කලේ එවැනි පොරොන්දු මත. ඒතර ඒ පොරොන්දු ඉටු කරවා ගැනීම සඳහා ආණ්ඩුවට මතක් කිරීම සහ බලපෑම් කිරීම අපේ යුතුකමක් සහ වගකීමක්. අනේ වගකීම හැටියට තමයි අපි පළමිනේ උද්ඝෝෂණය පැවැත්වුවේ විහාර මහදේවි උද්‍යානයේ, දැන් දෙවෙනි උද්ඝෝෂණය නුවර පවත්වා. අපි හිතනවා ආණ්ඩුව අපේ පණිවිඩය යම් ප්‍රමාණයකට ගනී කියලා. මොකද අපි වග කියන්න ඕන මහජනතාවට, ආණ්ඩුවත් වගකිය යුතුයි මහජනතාවට. මෙන්න මේ කාරණේ උඩ අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව ගත්ත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම පැත්තෙන්, ස්වාධීන කොමිසන් ස්ථාපිත කිරීම පැත්තෙන්, දහනම ව්‍යවස්ථාව කියන මේ වගේ අපිට සතුටු වෙ හැකි කාරණා තියෙනවා. නමුත් තව බොහෝ දේවල් තියෙනවා කළ යුතු. විශේෂයෙන්ම අතුරුදහන්වුන් පිළිබඳ පනත දැන් සම්මුතිපන්ත දෙවතාවක් කල්යාම එතරම් හොඳ දෙයක් නෙමෙයි. අනිත් එක බෞද්ධ භික්ෂුන් සහ අනිකුත් අය කියද්දී ඒවට යටත් වීමක් වෙන්න එකත් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. එනිසා අපි ආණ්ඩුවට කියන්නේ ඒ 62 ලක්ෂය තමුන් ළඟ තබා ගන්න නම් කරන්න තියෙන එකම දේ තමයි මේ වෙච්ච පොරොන්දු ඉෂ්ට කිරීම. අනේ ඒ බලපෑම කිරීමට තමයි අපි නුවර තුන්ෙන්ද රැස් වෙන්නේ. ආණ්ඩුව මේ දේවල් නොකරන තාක් අපි ආණ්ඩුව රකින්න උත්සාහ කරනවා. විශේෂම ජාතිවාදීන්ට විරුද්ධව සහ ඔවුන් ගන්නා වූ ඒ ධනාත්මක පියවරවලදී අපි ඉතා පැහැදිලිව ඔවුන් රකින්න ගන්නවා. වගේම ඔවුන් නොකර ආපස්ස රැඳෙන හැම තැනකදීම අපි ආණ්ඩුවට බරපතල ලෙස අභියෝග කරන්න සූදානම්. ඒ වෙනුවෙන් මේ තුන්වෙනිදා වැඩේට ප්‍රජාතන්ත්‍රවාදය, මනුෂ්‍යකම සහ විශේෂයෙන්ම මහින්ද පරාජය කිරීමට එක් රැස් වූ සැමට අපි ආරාධනය කර හිටියෙමු.